බුද්ධාචනයක් තියෙනවා. නිග්ගන්හේ නිග්ගන්නාරහං පග්ගන්හේ පග්ගන්නාරහං කියලා. නින්දා කටයුතු තැනදී නින්දා කළ යුතුයි, ප්‍රශංසා කටයුතු තැනදී ඇගීමට ලක් කළ යුතු තැනදී ඇගීමට ලක් කළ යුතුයි කියලා. එතකොට අර අපේ නායක ස්වාමින් වහන්සේ කිව්ව පරිදිම මේ තත්ත්වයේ මේ තිබිච්ච යුද්ධය ගැන දැන් ගොඩක් අයට අමතක වෙලා තියෙනවා, බොහොම හැල්ලුවට ලක් කරනවා. මේකේ අත්දැකීම් කටුක අත්දැකීම් අපට තියෙනවා. මොකද මම අම්පාරේ කාලයක් හිටියේ පියංගල ආරන්නේ සේනාසනෙ. ඒනකොට අපට මතකයි, දැන් අපි සමහර දවස්වලට ඒ නායක ස්වාමින් වහන්සේගේ, බුද්ධංගල නායක ස්වාමින් වහන්සේගේ ඔළු දෙක ගෙනල්ලා දෙන්න කියලා කොටි කියලා තිබුණා, මෙච්චරක් දෙන්නම් කියලා. උන්වහන්සේලාට එහෙට හඳුන්වන්නේ බ්‍රිගේඩියර්වරු කියලා. ඈ දැන් ගොඩක් වෙලාවට අපිවත් එක් කරන හමුදාවෙන් කොණ්ඩු අටාන කෑම්ප් එකට හවසට පේනවා මායින් ගම්මානවල පොඩි එවුන් කරගහගෙන, ගෙදර තියෙන යමක් තියෙනවා නම් ඒකත් කරපින්නාගෙන, එච්චරයි ජීවිතේ ගෙනියන්න තියෙන්නේ. මේ කඳවුරු ගාවට ගිහිල්ලා බොහොම දුකසේ ඉන්නවා. අපට මතකයි අපි අරන් ඉන්නකොට දැන් උදේට පාරවල් සුද්ධ කරන්න කියලා ළමයි යනවා, හමුදාවේ ළමයි. ටික වෙලාවක් යනකොට දිඩිදිරි ගාලා ඇහෙනවා, උදේට කාලවත් ඇහිස් බඩගියේ මේ කොල්ලොන්ගේ මලමිනි අරන් ඉන්නේ. අපි රැයට නිදාගෙන ඉන්නකොට ඉතින් වටේට පොලිසිය ළමයි, හමුදාවේ ළමයි. ඉතින් කොච්චර හරි නිදාගෙන ඉන්නකොට මම පස්සේ ගියේ නෑ කැම්ප් එකට, නායක හාමුදුරුව වැඩිය මං ගියේ නෑ. මේ වටේට ගල හාමුදුරුවනේ අද 36ට නුගේ ලන්දර කොටි ඇවිල්ලා, ස්වාමීනි මේ රජගල තැන්නට කොටි ඇවිල්ලා අපි වෙන තැනකට යමු කියලා. මේ පුදුම කරදරය නේ. ඉතින් ඒ වකවානුව ගොඩක් දෙනෙකුට අමතකයි. ඒක අල්පසල්ප කොට සලකනවා. ඒක අල්පසල්ප කොට සැලකියුත්තක් නෙමෙයි. ඒකේ තිබුණු ගෞරවයේ කීර්තිය මට ඉංජිනේරු මහත්මයෙක් කියනවා, මේ දෙන්නේ ජාත්‍යන්තරයට කියලාන් කියලා ඒ ගෞරවය සම්පූර්ණයෙන්ම නැති කළා කියලා. ඉතින් ඒ නිසා බලනකොට දැන් මේ අවස්ථාව අර බුද්ධ වචනයට අනුකූලවම ගරු කටයුතු, ඇගීමට ලක් කටයුතු අවස්ථාවක් වශයෙන් අපේ නායක ස්වාමින් වහන්සේ මෙතන බුද්ධිමත් විශාල පිරිසක් ඉන්නවා යමක් තේරුම් අරගෙන. දැන් මෙවකට කොහාටද මේක හැරිලා තියෙන්නේ, රට දැය සමයට යන රටාව තේරුම් අරගත්තු සංවේදී බුද්ධිමන්ත හිත්පිත් ඇති පිරිසක් මෙතන ඉන්නේ. මොකද අපි මේවා නිතර කතා කරනවා, බැනුම් පිටු ගණන් ලියලා බැනුම් එවනවා, බැනුම් ලියලා එවනවා. ඉතින් ඒ නිසා මෙතන ඉන්න පිරිස දන්නවා අපි දේශනවලදී කොච්චර හරි මේ ගැන කතා කරනවා. අපේ නායක ස්වාමින් වහන්සේ හැමදාම කතා කරනවා. දැන් ස්වාමින් වහන්සේලාගේ හඬ නිහඬ කරලා, හැබැයි ඒ කාලේ සුද්ධ කියලා තිබුණේ මේ ලංකාව අල්ලන්න බෑ. මොකද ලංකාවේ ඉන්නවා කහපාට රෙදි කෑලි පෙරවගත් උන් ටිකක්, උන් ඉන්න කාල මේ රට අල්ලන්න බෑ කියලා. එතකොට දැන් සුද්ධ හැම කියා සුද්ධ ටිකක් බය වුණා කොහොම හරි. වැඩි කළු සුද්ධන්ට එහෙම එකක් නෑ. දැන් ස්වාමීන් වහන්සේලා අර්ධ සතයකට ආසන්න ප්‍රමාණයක් හිරයට ගත්, අපි හැම අවස්ථාවකටම ගියා. එහෙම බැලුවට පස්සේ මේ ස්වාමින් වහන්සේලා ජාතියේ දිරම දෙවි දේවතා මුර දේවතාවුන් වහන්සේලා කියලා හැඳින්වෙ පිංගොත නිකන් නෙමෙයි. අර දෙවන්ත රටවල් බෞද්ධයින්ට අහිමි වුණාට මේ පුංචි රට බැරි වුණා. මොකද මේකේ ස්වාමින් වහන්සේලා ශාසනය වෙනුවෙන් පමණක් නෙමෙයි වැඩ කරේ, හැම තැනතිම. ඈත අතීතයේ කැරලිපවා සංවිධානය කිරීමේ නියමුව වුණේ බොහොම බුද්ධිමන්තව, අවමහානියක් වනසේ ක්‍රියාත්මක වුණේ ස්වාමින් වහන්සේලා. ඒක ජාතිවාදයක් නෙමෙයි. දුටුගැමුණු රජතුමා යුද්ධයට යනකොට මහරහතුන් වහන්සේලා පෙරමුණේ තියාගෙන මේ පිරිත් කියමින් රහතුන් වහන්සේලා ප්‍රාණඝාතයකට අනුබල දෙන්නේ, රහතුන් වහන්සේලා අගතිගාමී වෙන්නේ. ඉතින් ඒ නිසා එහෙම බැලුවට පස්සේ දැන් නිහඬතාවක්ද? හැබැයි ස්වාමීන් වහන්සේලාගේ කට නිහඬ කරාට, අත නිහඬ කරාට හිත නිහඬ කරන්න බෑ. හිතේ තියෙන විශාල බලයක් අපි විශ්වාස කරනවා. මේ අයහපත් කාලගුණික තත්වයන් මාරු වෙනවා බොහොම අසාමාන්‍ය විදිහට, මිනිස්සුන්ට දරුණු විදිහට බලපෑම් කරනවා. අර එක නායක ස්වාමීන් වහන්සේ නමක් කියලා තියුණා මේක මේ පණිවිඩයක් දෙන්නේ කියලා. ඉතින් එම නිසා දැන් මේ වගේ අවස්ථාවකදී කොටි සමරුව එහෙ කරනවා අපේ රණවීරුවන් සමරන්න කෙනෙක් එතෙන්ද ගිය කලක්.
එනිසා අපේ ගරු කටයුතු නායක ස්වාමීන් වහන්සේ ඒ මහා භාරදුර කර්තව්‍යෙහි නේතෘත්වයේ ගත්තු දෙපලක් මුලින් තියාගෙන දෑහිතකාමී පිරිසක් සමගාමී කරගෙන අද දවසේදී බොහොම ගෞරවාන්විතව ඒ රට දැය සමය වෙනුවෙන් දිවිපිදු රණවිරුවන්ට පුණ්‍යානුමෝදනා කරමින් ජීවත්ව ඉන්න අයට ආශිංසන පවත්වමින් මේ සත්‍යක්‍රියාමය ක්‍රියාදාමයක් සිද්ධ කළ අර රණවිරුවේ හිරේ ඉන්නවා කියලක අපිත් ගියා. ඒ කොල්ලෝ කියන්නේ හාමුදුරනේ එදත් අපි හිරේ හිටියා කොටිහින්දා අදත් අපි හිරේ කියලා කියනවා. ඉතින් බලන්නකො කොච්චර අනුවේදනීයද කියලා. කටුක අද්දකින් අපි දන්නවා. දැන් ජනාධිපතිතුමාගෙන් අර කැබිති ගොල්ලෑවේ ගිහිල්ලා අහනකොට පොඩි එකෙක් පෙන්ලා මේක දාස්ච ආසියාවේ ආශ්චර්ය කියලා මම ඕකට ටික දවසකින් උත්තර දෙන්න කියලා කියවනේ. ඉතින් එම නිසා ඔය කරුණු රසක් අනුසාරේ මේවා අගතිගාමී වෙලා පැත්තකට බර වෙලා ලාබේල්ල කරලා හොයන්න ගියොත් මේකේ යථාර්ථය පේන්නේ නැහැ. ඒ නිසා මේ ආශිර්වාද පූජාව ඉතාමත්ම වටිනවා, අවශ්‍යම කරන දෙයක්. ඒ නිසා ඔබ දෙපළ මේ ජාතියකේ වස්තුන් විදිහට අපි සලකන්නේ ඒක අගතිගාමී නෙමේ. ඔබතුමන්ලා පාලන තන්ත්‍රයේ ඉන්නකොටත් අපි අඩුපාඩු කිව්වා මාධ්‍යෙත්. දැන් අපිට ඊට වඩා කියන්න වෙලා තියෙනවා. අපි කියනවා, එදත් කීවා, අදත් කියනවා. ඉතින් එම නිසා මේ සම්ප්‍රාප්තිය, මේ විග, මේ ප්‍රගමණය, මේ එළඹුම ජාතිය වෙනුවෙන්, සසුන වෙනුවෙන්, රට වෙනුවෙන්, අභීත රණවිරුවන් වෙනුවෙන් කරනු ලබන, කරනු ලැබෙන උපහාරයක් විදිහටයි අපි සලකන්නේ. අර අපේ නායක ස්වාමීන් වහන්සේ කිව්වා වාගේ ජාත්‍යන්තරෙන් අපි ජාත්‍යන්තරේ දිනන්න ඉස්සරලා මේක දිනාගෙන ඉන්න එපාය. එහෙම කවුද කතා කරේ? ඔගොල්ලන්ගේ වැඩක් ඕගොල්ලෝ බලාගන්න, අපේ රටේදී අපි බලාගන්නම් කියලා කවුද කතා කළේ? ඒ නිසා ඔබතුමාට ඒ පින තියෙනවා. ඔබතුමාට ඉන්න අනතුරුව තියෙනවා මේකේ සක්‍රීය දායකත්වයේ සැලසූ පෙරගමන් කරුවසෙන්. ඒ නිසා ඔබ දෙපළටත්, ඔබ තුන්පළටත් මේ අනෙකුත් සහභාගි වෙන දෑහිතකාමී ජාතිවත්සල්ලෙන් ලතෙත් වෙච්ච හදවත් ඇති ඔබ සියලු දෙනාටමත්, විනායක ස්වාමින් වහන්සේ ඇතුළු කොට ප්‍රධාන මහා සංඝරත්නයටත්, ලක්වාසී සියලු දෑහිතකාමී ශාසන මාමක සියලු දෙනාටමත්, රටත් රැකගෙන, ජාතියත් රැකගෙන, සසුනත් රැකගෙන, ගුණධර්මත් රැකගෙන, මතු ජීවිතත් රැකගෙන අපේ පරමාර්ථය නිර්වාණ අවබෝධයයි ඒ ආරක්ෂාව දක්වාම යා ගැනීමට සියලු දෙනාටම තුනුරුවන්ගේ ආශිර්වාදයම පිහිට වේවා කියලා අපි මෛත්‍රී කිරීමට කැමති වෙනවා. සියලු දෙනාටම තුනුරුවන් සරණයි. මේ රට එක්සෙසත් කරන්න කැඩී බිඳී යන්නට තිබිච්ච රටක්, කැඩී බිඳී ගිය තිබුණු රටක්. මූදෙන් තුනෙන් දෙකක්, ගොඩබිමෙන් තුනෙන් එකක් අපිට අහිමි වෙලා තිබෙනවා. අහිමි වෙන්න ගිය අවස්ථාවක එය අවුරුදු එය බේර ගන්නට රණවිරුවන් දැක්වූ ඒ උදාර කැපවීම සිහි කරන්නට අද වගේ දවසක එයට සම්බන්ධ වෙන්න ලැබීමත් මං හිතනවා අපේ වාසනාවක් කියලා. විශේෂයෙන්ම අවුරුදු 30කට ආසන්න ප්‍රමාණයක් මේ රටේ සිංහල, දෙමළ, මුස්ලිම්, ඒ වගේම බෞද්ධ, අබෞද්ධ සියලු දෙනා එක වගේ බැටකාපු, ඒ වගේම මරණයට පත් වුණා විතරක් නෙවෙයි, බියෙන් සැකෙන් ජීවත් වුණු මුළු රටක්. අපිට එය නැති කරන්න පුළුවන් වුණේ අද වගේ දවසක මේ රණවිරුවෝ නිසා. ඒ නිසා රණවිරුවන් කරපු ඒ සේවය අද ලඝුකොට සලකන්නට යම් පිළිස් තත් කරා. මා හිතනවා මේ රටේ කළගුණ දන්න ජනතාව කිසි විටක එය අමතක කරන්නේ නැහැ. අපි දෙමළ ජාතියට විරුද්ධව, එහෙම නැත්නම් ජාතියකට විරුද්ධව කරපු සටනක් නෙවෙයි මේ සටන. මේ සටන ත්‍රස්තවාදීන්ට විරුද්ධව මේ රටේ ජීවිත විශාල ගාණක් විනාශ කරපු, මහා සංගරුවන විනාශ කරන පැද්දරපු කරපු ශ්‍රී මහ බෝධීන් වහන්සේට පමණක් නොව, දළදා වහන්සේට පමණක් නොව, ඒ සිද්ධස්ථානවලට පහර දීලා විතරක් නෙවෙයි, මුස්ලිම් පල්ලියකට ඇතුල් වෙලා
විශාල සංඛ්‍යාවක් මරා දමන තරම් කුහක වුණු පිරිසක් අපි ඔවුන්ගෙන් තමයි මේ රට මුදා ගත්තේ. අවුරුදු 30ක් මේ රටේ තිබුණු ත්‍රස්තවාදය මුලින් පටා දැමීම සඳහා මේ රටේ බුද්ධි අංශ විශාල සේවයක් කරනු ලැබුවා. නිහඬ සේවයක්. ඔවුන්ගේ ඒ දක්ෂතාවයන් නිසා තමයි විශේෂයෙන්ම ත්‍රිවිධ හමුදාවට පුළුවන් වුණේ, ත්‍රිවිධ හමුදාවට සහ පොලිසියට පුළුවන් වුණේ මේ ත්‍රස්තවාදය අවසන් කරන්නට. කොළඹ සත්දාසන්න ප්‍රදේශවල ජීවත් වෙන අපි විශේෂයෙන්ම බුද්ධි අංශවලට ණය ගැති ඒ ඔවුන්ගේ දක්ෂතාවය නිසා තමයි එල්ටිටි සංවිධානයේ මේ කොළඹ සහවට තිබුණු ඒ ත්‍රස්තවාදී ජාලය මුල්පට දන් පුළුවන් වුණේ. ඉතින් එවැනි ශ්‍රේෂ්ඨ සේවයක් කරපු ඒ බුද්ධි අංශ නිලධාරීන් අද ඉතාමත්ම දුක්ඛිත තත්ත්වයකට පත් වෙලා තිබෙනවා, වාසනාවකට. නමුත් මං හිතන්නේ මේ රටේ කළගුණ දන්න සියලු ජනතාව ඒ කිසිම කෙනෙකු අමතක කරන්නේ නැහැ. ඔවුන්ගේ සේවය සදා අපි අනුස්මරණය කරනු ලබනවා. විශේෂයෙන්ම නැවත වරක් ඒ කුසල ධර්ම නායක ස්වාමීන් වහන්සේ ඇතුළු මේ සංවිධායක සභාවට මා ස්තුතිවන්ත වෙනවා. ස්තුති. බැඳුණු දේශ මගේ මේ රටයි පින්වර බලනු මනසකි ඉරක් පායනා දේශ ලොවක් ඔබ බැඳුණු දේශ මගේ මේ රටයි සුන්දර බලනු මනසකි ජාතියේ උදාලෝකය මගේ හදවතයි දේශය සිංහලේ මගේ පින්බර පොළොව මම සිමින් ජාතියේ උදාලෝකය මගේ හදවතයි දේශය සිංහලේ මගේ පින්බර පොළොව මම සිමින් සිංහලේ මගේ පින්බර පොළොව මම සිමින් විදෙස් ජාතියක් අභියස නිවට ජාතියක් විලසට දෙදන බිම ඔබා මැතිඳුනි ඉඳිමි මම කෙසේ විදෙස් දේශයන් අභියස නිවට ජාතියක් විලසට දෙදන බිම ඔබා මැතිඳුනි ඉඳිනු මම කෙසේ ජාතියේ මහාමානය මගේ හදවතයි දේශය සිංහලේ මගේ පින්බර පොළොව මම සිමින් ජාතියේ මහාමානය මගේ හදවතයි දේශය සිංහලේ මගේ පින්බර පොළොව මම සිමින් සිංහලේ මගේ පින්බර පොළොව මම සිමින් ඉරක් පායනා දේශය ලොවක් ඔබ බැඳුණු දේශය මගේ මේ රටයි සුන්දර බලනු මනසකි ඉරක් පායනා දේශය ලොවක් ඔබ බැඳුණු දේශය මගේ මේ රටයි සුන්දර බලනු මනසකි